හෙලෝ කොහමද ඔයාලට ඉතින් ගොඩක් ආදරෙන් පිළිගන්නවා වෙනද වගේම අදත් මගේ YouTube channel එක It's Review Time එකත් එක්ක ඔයාලා හැමෝමව ඉතින් මම අද ඔයාලත් එක්ක මේ ෂෙයා කරගන්න හදන්නේ මම shopping කරලා ගත්ත මගේ cosmetic items මොනවද කියලා ඉතින් මම හිතනවා ඔයාලා මේ video එකට ගොඩක් කැමති වෙයි කියලා ඉතින් මම මේ video එකේදී product review කරන්නේ නැහැ මම හැම ප්‍රොඩක්ට් එකක් ගැනම deep review එකක් වෙනම videos වලින් අරගෙන එන්න. ඉතින් එහෙනම් අපි බලමු මම මොනවද මේ purchase කරපු ප්‍රොඩක්ට් කියලා. ඉතින් මගේ first purchasing එක උනේ මෙන්න මේ තියෙන Jovis brand එකේ citrus cleanser එක. ඉතින් මම හැම ප්‍රොඩක්ට් එකකම prices ඔයාලට screen එකෙන් mention කරලා තියන්න. ඉතින් මේක තමයි මගේ first purchasing එක උනේ. ඉතින් මගේ ඊළඟ ප්‍රොඩක්ට් එක වෙන්නේ මෙන්න මේ ජනක් ප්‍රොඩක්ට් රේන්ජ් එකේ තියෙන pimples out acne roller gel එක. මේක යූස් කරන්න ඕනේ විදිහත් ඒගොල්ලෝ මෙන්න මේ විදිහට සයිඩ් එකෙන් මෙන්ෂන් කරලා දීලා තියෙනවා. මේක මම රීපර්චේස් කරන ප්‍රොඩක්ට් එකක්. මේක ගොඩාක් හොඳයි acne එකක් ආපු ගමන් ඔයාලට යූස් කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ තියෙන්නේ බෙලස් බ්‍රෑන්ඩ් එකේ early worn conditioner එක. ඉතින් මේකත් මගේ රීපර්චේස් කරපු ප්‍රොඩක්ට් එකක්. මේකත් ගොඩාක් හොඳයි ඔයාලගේ hair එක frizziness එක අඩු කරගන්න. මේ තියෙන්නේ Sentai's බ්‍රෑන්ඩ් එකේ තියෙන blackhead clearing green tea facial scrub එක. ඉතින් මේකත් ගොඩාක් හොඳයි ඔයාලට oily skin එකක් නම් තියෙන්නේ වගේම blackhead whitehead එන skin එකක් නම් තියෙන්නේ මේ ප්‍රොඩක්ට් එක ගොඩාක් හොඳයි. ඉතින් මේ තියෙන්නේ ජනක් ප්‍රොඩක්ට් රේන්ජ් එකේම තියෙන pimples out combo soothing pack එක. මේකත් ගොඩාක් හොඳයි pimples තියෙන acne scars තියෙන ඔයාලගේ skin එකට ගොඩාක් හොඳ results ගන්න පුළුවන් මෙන්න මේ pack එකෙන් උනා. ඉතින් මම වෙනදට purchase කරන්නේ මේකේ ලොකු tub එක. නමුත් මේ tub එක නැති නිසා තමයි මම මෙන්න මේ size එක අද purchase කරේ. ඉතින් ඊට පස්සේ මම purchase කරා මෙන්න මේ previous product range එකේ තියෙන anti acne solution balancing toner එක. ඉතින් මේකත් ගොඩාක් හොඳයි pimples තියෙන acne තියෙන ඔයාලගේ skin එකට. ඉතින් ඔයාලා බලන ඇති මේ දවස්වල මම ගොඩාක් මම purchase කරලා තියෙන product ඔක්කොම purchase කරලා තියෙන්නේ pimples skin එකකට acne prone skin එකකට අවශ්‍ය product. ඉතින් මේ product ගැන අනිවාර්යෙන් මම ඔයාලට review එකක් ගේන්න. ඉතින් මේ product ගොඩාක් හොඳයි ඔයාලගේ skin එකේ pimples acne ස්කාස් ඒ වගේම pimples වලින් ඇති වුණු එක එක ලප කැලල් වගේ දේවල් තියනවා නะ ගොඩාක් හොඳ ප්‍රොඩක්ට් එකක් තමයි මම මේ ඔයාලට පෙන්නන්නේ ඉතින් මේ තියෙන්නේ මට pimple එකක් එන දවස් වලට මට නැතුවම බැරි මගේ favoriteම face wash එක ඉතින් මේක Janet pimples out product range එකේම තියෙන peppermint medicated face wash එක. ඉතින් මං ගාව මේ තියෙන්නේ face wash එකේ full size එක. මේක ගොඩාක් හොඳයි pimple එකක් ආපු ගමන් ඔයාලට මේ pimple එක අඩු කරගන්න ඒ වගේම මේ pimple එකක් එන්න පටන් ගන්න මුල් අවදියේදී pimple එක ටක් ගාලා යටපත් කරගන්න ඔයාලට ගොඩාක් හොඳ face wash එකක් තමයි මෙන්න මේ Janet product range එකේ තියෙන peppermint medicated face wash එක කියන්නේ. ඉතින් මගේ ඊළඟ purchasing එක උනේ මෙන්න මේ Tresemme brand එකේ keratin smooth shampoo එක. ඔව් ඉතින් මේ තියෙන්නේ Janet pimples out product range එකේම තියෙන pimples out no mark spot treatment එක. ඉතින් මේකත් මම ගොඩාක් ආස කරපු මම ඉවර වෙන්න නැවත වතාවක් purchase කරන මගේ favoriteම product එකක්. ඉතින් මගේ ඊළඟ purchasing එක උනේ මෙන්න මේ Tresemme brand එකේ keratin smooth conditioner එක. ඉතින් මේ තියෙන්නේ මගේ ඊළඟ purchasing එක උන මගේ තවත් favorite product එකක්. ඉතින් මේ තමයි Jovis brand එකේ white water lily lotion එක. ඉතින් මේ product එකෙන් මම එකපාර bottles 3ක් විතර purchase කරා. ඒ තරම් මගේ favorite වෙලා තියෙන product එකක් තමයි මෙන්න මේ Jovis product එකත්. ඉතින් මෙන්න මේ ලිප් බාම් එක ඔයාලට හොඳට දැකලා පුරුදු ඇති මගේ channel එකේ මම මගේ ලිප් බාම් කලෙක්ෂන් වීඩියෝ එකේදීත් මෙන්න මේ ලිප් බාම් එක ගැන ඔයාලට කිව්වා. ඉතින් මට ආයෙ පාරක් මේ ලිප් බාම් එක try කරන්න ඕන වෙලා මම ආයෙත් ගත්ත Janet product range එකේ තියෙන මෙන්න මේ white strawberry lip balm එක. ඉතින් මෙන්න මේ ප්‍රොඩක්ට් එක මට ටිකක් විශේෂ ප්‍රොඩක්ට් එකක්. ඒ මොකද කියනවා නම්
මේක ශ්‍රී ලංකන් ප්‍රඩක්ට එකක් එමත් නැත්තම් මේක හෝම්මේඩ් ප්‍රඩක්ට එකක් මේක නම තමයි ටීනා සීක්‍රට් කියලා ප්‍රඩක්ට එකක් ඉතින් මම මේක ට්‍රයි කරන්න තමයි ගත්තේ මොකද මේ දවස්වල පිටරටින් අපිට ප්‍රඩක්ට් ගේන්න හරිම අමාරුයි ඉතින් ඒ නිසා තමයි මම හිතුවේ ශ්‍රී ලංකන් ප්‍රඩක්ට් එකක් ට්‍රයි කරලා බලනවා කියලා ඒ වගේම තමයි මට ගොඩාක් රික්වෙස්ට් ඇවිල්ලා තිබ්බා මේ හෝම්මේඩ් ක්‍රීම්ස් හොඳයිද ඒ වගේම හෝම්මේඩ් ක්‍රීම්ස් කොයි වගේද කියලා වීඩියෝ එකක් කරන්න කියලා ඉතින් මට ඒ නිසාම ඕනි මේ හෝම්මේඩ් කියන කැටගරියකට අයත් වෙන ක්‍රීම් එකක් ට්‍රයි කරලා බලන්න ඉතින් බලමු මං ඉදිරි වීඩියෝ එකකින් මේ පිළිබඳව ඔයාලට ඩීප් රිවීව් එකක් අරගෙන එන්න ඉතින් මෙන්න මේ තියෙන්නේ අද මගේ ෂොපින් හෝල් වීඩියෝ එකේ ෆයිනල් ප්‍රොඩක්ට් එක ඉතින් මේක තමයි මම අන්තිමටම පර්චේස් කරපු මගේ ප්‍රොඩක්ට් එක උනේ මේක මිරකල් බ්‍රෑන්ඩ් එකේ ඇන්ටි ෆ්‍රීස් ග්ලොස් සීරම් එක මේකත් ගොඩාක් හොඳ හෙයා සීරම් එකක් ඉතින් ඔහොම තමයි මගේ ෂොපින් හෝල් වීඩියෝ එක අද ඉවර උනේ ඉතින් මං හිතනවා වෙනද වගේම මේ වීඩියෝ එකත් ඔයාලට ගොඩාක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. ඒ වගේම තමයි මට වීඩියෝස් දාන චුට්ටක් විතර පරක් වුණා. මම ඊළඟ පාර අනිවාර්යෙන් ඔයාලට කලින් වීඩියෝස් දාන බලාපොරොත්තු වෙමින් ඉන්නා. ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ මේ වීඩියෝ එක ඇතුලේ මම මේ කතා කරන ශ්‍රී ලංකන් ප්‍රොඩක්ට් ඒ වගේම හෝම්මේඩ් ප්‍රොඩක්ට්ස් ගැන අනිවාර්යෙන් මම ඩීප් රිවීව් එකක් ඔයාලට අරගෙන එන්නම්. මොකද ඒක මං ස්පෙෂලි පර්චේස් කරන්න හේතුව වුණේ මට ගොඩාක් දෙනෙක් රික්වෙස්ට් කරලා තිබ්බා ශ්‍රී ලංකන් ප්‍රොඩක්ට් ගැන කරන්න හෝම්මේඩ් ප්‍රොඩක්ට් ගැන රිවීව් එකක් ඕනේ කියලා. ඉතින් ඒ නිසාම තමයි මම මෙන්න මේ ප්‍රොඩක්ට් එක ට්‍රයි කරලා බලන්න හිතුවේ. අනිවාර්යෙන් මේ ප්‍රොඩක්ට්ස් ගැන ඔක්කොම ඔයාලට ඩීප් රිවීව් එකක් මං අරන් ඉන්නම්. ඉතින් එහෙනම් මං ගිහින් එන්නම් ඒ වගේම මගේ channel එකට ඔයාලුත් නම් subscribe කරලා එකතු වෙලා ඉන්න. එහෙනම් මං ගිහින් එන්නම්. Bye.